ඔ සුබේවා වාසනවන්ත වේවා කියෙන ප්‍රාර්ථනය තම අපේ හිතේ තිබෙන්නේ අද හතරස් පෑතුල අපි කතාබහ කරනවා ඉතාමත් විශේෂි මාතෘකාවා විශේෂම කාන්තාවන් හල් ලමුන් මේ මොහොතේ දී අපේ රූපහනි තිරියේ ඉදිරිපිට ඉන්වනම් හොමොම ඉන්න කියන ආරධනනාවාපි කරන මොකද ඔබන් ව නිතාමත් විශේෂි වැඩසහන තමයි අදස අපිේ දෙියත් කරන්න. විශේෂම ඔබදන්නවා පහුගේ කාලෙක කොවි-19. මෙන නක්කර යි ේි ඳවා ිකතා හකර මයි හද නකු නිවෙස් ව ඉන්නට සිද වන හිදී තමන්ගේ ආදන හිතතුන් සමග ගන න කර ද තවත් පුంච ට ක් තයි නොහොන්ද නොෝකඩු ටිකක් වැඩි ුණයි කියලා. එම තමයි තින් ගෙදරගනේද. කොමන මෙන්දදි තවත් ප්‍රශ්නයක් ඇත ුණ පැමිනි සාංකකක් වැඩ වෙනවා ගේ තමයි හල් ගත කිරි නොත් වැඩි ුුණ කිය ිකක් හාට හිල්ලා ච్චන හරම්බේ ටිකක් ට හිල්ලා. මේවැනි ගැනලුත් ඇතිව වුණ. හොමනමුත් ගෘහස්ත ප්‍රචන්ඩත්තේ කියෙන වච්නය මෙ තන්දේ අපිට මතක්කෙනවා හැයි මේ ග්‍රස්ථ ප්‍රචන්්ඩක්ත්තේ කියෙන කාරණය අද ඊ එකනවේ බොහ කාලෙසිේට තිබෙනවා මේ අවම කරගත් යුතු කිය ැ මයි ොහධ දෙ කටයතු කරන්නේඒ සඳහා කළියයුතු ක්‍රමවේදයන් පිබඳදව තර තා කරන නිසා අප හිතුව අදව වසේ ඒ සම්බහන්ධයෙන් ඉතාමත් විශේෂි කෙනකුට විසේ සච්ඥියකට සරල්වකිවොත්. අදදවසේදී අපි ආරාධනා කරා එඇතුම මේ පිරුවොඳ කතාබාහකරදදි ඇය ෘත්තියෙන් නීතිීප්ච වරියක් ඉති නිීතිච ෘත්තිය එන්නකට මේවැනි කරුණු කාරණා පිරිබඳද හො දැනක්ති බෙනු එනිසා අදදවසේ අපි ඇයට ආරාධනා කරා මේ කතා බහ ඉස්සරහට අරගනයන් මේ නේතිී්ඥ සජීවනි අභයකෝන් අයිබෝන් කියලපිරිගන්න යි ඔබතුමිය හිට කාර හල දවසල මීට පෙරතුුත් සහරපදුමිය සම්බන්ධ කර ගැන්නත්ගේ පවතවා ති ොමමුත් අදවසය පි මදිරට ගැප ලිමස් සතුවන්ව වන. අපිහිතුවාේ දැන් නීතිච්චමරයක්ක් විදිහ බතුමිය ංන්නර කිව් කාරනමන් තන සාධරනැති ඒ අදැකී මැතිය විදියට සාමා්‍යයෙන් නිවස් එමනත්තාම් අපික මේ කුඩුම්බය විදධ නම් මොලින් හඳන්නුනාා. ඉතින් මේ නිවසතුල ඉන්නඇදී පුංචිපුංචි කරුණු කාරණාත එක්ක ඇතිව හිත් අනපක ටික. රදි දුරදිගේ ගයාාට පස්සේ ඒක පොලිීසිය අතර වෙනවා සහරල්ලර පොලිසිර හගිහිෙල්ලලා උසාාවිය දක්වාමයවා උසාී අවසාන්ට කෙලවරන්නේ දෙන්න දෙපැත්තරගේ. ඉති මේ පුංචි දෙයක්වෙන්නට පුළුවන් සමහර වෙලාවට මේ ඇත්තර මේ නිවසේදී සිදුවන මේ ප්‍රචන්දත් තිහෙනත්තා මේ කලාාහකාරීත්තුවය පිරිබඳව කොහොම හඳුවාග ජන දැන් ඔබ කිව්වගේ ඇත්තට මේ ගෘහස්ත හිංසනය කියන ප්‍රශ්නය ඇත්ත අතීතේදලාම තියෙන දෙක්. ක ඇතරම කිව්වා අප ගෙදර ගෙන්දර පිටට දෙන්න පයි කියලා මේ හිසනේ කියන අපි වහගැන හිටිය තාමත් වහගෙන ඉන්නවා. ඊට පස්සේ කිව්වා මගේ ගෑනී මට ඕන විදිට. මයිකා මයිපෙට්‍රල් කියල සම්හරර්ගෙන වනේද. තින් ම හොදර සහතිකයක් අරගෙන අපි දන් කසාධ බැඳල ඉන්නේ. අපි මගේ ගෑණිට ඕන්නම්මට ගහන්නත් පුළුවන් ආදරය කරන්නත් පුළුවන් ගහල එලියට දාන්නත් පුළුවන්. කියන පුරුෂාදී පත්්‍ය ආකල්පයක් අපේ දකුණුවාසිාවේ පිරිමින්ට වැඩි දැන් අපි මේක වෙන විතකට ැලුවත්ත එහෙම ඇයි බටහිර රටවල්වලට සාපේක්ෂව දුණවාසිාවේ කාන්තාවන් හිංසනෙට ලක්වීම වැඩි. අප එක පැත්තිකින් කියනවා මේ අපිට හොඳ සංස්කෘතියක් තියෙනවා අපිට හොඳ සදාචාරයක් තියනවා අපිට විශිෂ්ට මේ කැනෑ තතීතයයින්දලා පැවතයෙන හොඳ ඉතිහාසයක් තියනවා කියලා ගු ධර්ම තියෙනවා තියෙනගේ අපි කියවා. හැබැයි අප පරේෂණවලින් හැරිවෙලා තියෙන කාරණය තමයි මේ බටහිර රටවල්ල කාන්තාවන්ට සාපේක්ෂක දකුණවාසියාතික කාන්තාවන්. ශාරීරික මානසික ලිංගික හිරිහරවලට ලක්වීම වැඩි තනති ගෘහස්ත හිංසනය කියන කාරණය. අනික් පරටවල්වල නැහැ කියන කන මේ මේකේ නමුත් ඒ මෙතනදී ඉන්දියාව ඉට පස්සේ ලංකාව නේපාලේ ඒවාගේ රටවල්වල ඉතාම වැඩි ප්‍රතිශාතයක් තියෙන් බව තමයි ලෝකයෙන්ම කරපු පරේශණවලින් හෙරිවෙලා තියෙන්නේෙ. තැන් ලංකාවේ දෙදහස් පහවෙනකම් මේකර නීටයක් තිබුණේ නැහැ. වාර්ෂ දෙදවස් පහ වෙනකං කිව්වවැර මංකි වවගේ ගෙදර ප්‍රශ්නයක් නේතින් ඕක යිපසෝට ඉති මුසාාව පොලිසිය අන්න අවශ්‍යතාවයක් නැහැ ඕ ඉතින් බත්හලිය ඉ දෙනකම් විතරයි ඒවිදත් ැබි කේකේ හිටේ. හැබ පරේෂණයක් කල බැලුව හම අපිට වැටහුණා සම්බාන්ධයෙන් කරපු පර්ේෂණය අනුව ලංකාවේ කාන්තාවන්ගෙන් සියට හැටක් ගෙවල්ල තුළින් හිරිහරට ලක්කෙන කියර. එතුට සියට හැටක් කියන්නේ ඉතාම විශාල ප්‍රමාණයයක්. මක දෙතකොට මේ සීියයට හතරි හැයි මේකෙන් බේරි ලයින්නේ එක ගවස්ථ හිංසනය කියනදේ ශාරීරිකෝ වෙන්න පුළුවන් මානසික වෙන්න පුළුවන් ලිංගිකව වෙන්න පුළායිතින් මේක සමාජ ප්‍රශ්නයක් විතිර හඳුරගත්තා මකද අපි එඩියට බැස්සහම කෞරුහරි අපිට වාශිකෝ හෝම් ඉහමල ඇත්තං ශාරීදිකව හිංසා කරනන අපිේකට නීති ක්‍රියාත්ම කරන්නවා හැබැ අපි ගෙදර තුළේ හිංසනයෙන් මිදීසිටීමට තියෙන අයිතිවාසිකම තියන පුද්ලි සම්බධතාව හිද නැති කරගන්න මේක ඇත්තටම කාන්තායිතිවාසිකමක් පවිදිහර විතරක් දකින්නපා. හේතුව ගෙදර අම්මා බයන්නං ඉන්න අ අදරටත් මට සස්වාම්පුර්ෂයගෙන් ගුටිකන්න වෙේයිද. මොන වචන වැරද නොද්දමට කුටින්න වෙන්නේ කියන ඒවගේ බයකන්නම් තැතිගැන්මකින්නං ඉන්න ඒවගේ කාන්තාවගේ ගෙදර දරුවන්ගේ වැඩ හොඳින් කරේ කියලා අපිට හිතන්න දෑ මක දෙතකොට එයා ඉන්න පීඩනේ. සමහරවිට ඒ ස්වාමි පුරුෂයා යාටදාන අර මේ කැන ස්වාම්පුරෂය යාඩදාන බර කැනෙමනත්තං ස්වාම් පුරෘෂයයා බලවන්තය විතේයට යටඩ ානහිංසනය සමහරවිට ඒ කාන්තාව ළමයාපිටිංය වන්නක් පුළුව ඉතිං ඒක හරිම අවාසනාවන්ත කාරණයක් මගත බොහවෙලාට ම ළමමාදි කරනේතු වැඩකරපු නීතිීජඥනවරයක් කෙදකොට ඇවිල්ලා පුෘෂයන් කියනවා අපට මේ ේ කාන්ාව හරින පුරුයි කෑ ගහනෝ මටත් කෑ ගහනවා ලමයිටත් කෑ ගහනවා හැමවෙලේම් ලමයිට හනවා හොයල බැලුහමකද වෙලා තියෙන්නේ. අ අපි කියනවන සමාජයේ තියනවා කියලා බලවන්තයා විසින් දුර්වලය යටත් කරගන්න කිය ඕකයි ගන්නන්න ගෙදරේ. එතකට බලවන්ත ශරීරයට ශක්තිය වෙන්න පුුවන් ආර්ික ශක්තිය වෙන්න පුළුවන් සමාජය ශක්තිය වෙන්න පුළුවන් වැඩිස්වාම පුරෂයාාව සි. ිරිඳට හිංසා කරනවා ඒ ඒ හිංසනේ බිරිඳ කරන්න මොක්ද ස්වාම පුරුෂයමතින් පිට කරන්න බැරි නිසා සමහට ළමයාමතින් තමයි පිට කරන්න එතකොට ලාමයාත් තිගෙනගන්න නොමේ හිසට ලාම සමට පිමිලාමයකේ ගෙදර හැදදි වැඩවඕන එයාගේ මනසර යන්න පුළුවන් ගෑනවාය කියන්න මේ විීදියට ගැහුවට කමක් නෑ හරද්දක් කරහම ගැහුවට කමක් නෑ කිය ඔලුවේට යාගේ පොටෝ එකක් විදියට මේ ඇති වන්න පුළුවන් කියල තමයි ඒ කැනෙ කරැදී පවතින්න පුළුවන් වැඩිහිටිය වෙනකම්ම කියෙල්තමයි කිය. තින් කොහොමහරි දෙදස් පහයේදී දහස්ත ප්‍රච්ටත්වය වැලැක්වීම පනතක් ශ්‍රී ලංකා පාල්ලිමේතෝ විසින් සම්මත කරා. මේක ලංකාවේ විතරක්නෙමේ ඉන්දියාවත්තියෙනවා මේක කාන්තාව විතරක්නෙමේ ගෙදර ඉන්න ඕනෑම කෙනෙක්. එකන ස්වාමි පුරුෂයා භාර්යාවට හිංසා කරන අවස්ථාවල්දීමෙන්ම භාරයාව ස්වාල් පුරුෂයායට හිංසා කරන අවස්ථා එවගේම දෙමවපියන් විසින් දරුවන්ට හිංසා කරන අවස්ථා වැඩිහිටි දරුවන් විසින්. දෙමවපියන්ට හිංසා කරනෝන සියලු දේවල් වලක්කානට ගෘහස් හිංසනේ වැලැක්වීමේ පනත ඉයොදාගන්නට පුළුව. මහො පැලි නීමක්මගේ ්‍රහස් ප්‍රචන්ඩත්තය කියන අදහස ගැනට ඇතිනට දන ගෘහ ප්‍රචටත්යක් කො ැනකහ ඇතිවන දැන් දන මතුම කියනව ටම පපු්‍රෂ්න් ඇත් න ලන් හර යව සසානෙන් වාර්තාාවනවා. යතරති දැන් මොනවාගේ අවස්ථාවකද අපි ද නීතිය පිහිට පතන් පුළලුවන් වන්න අපි ඉතාමත් දැනගත්යුතු කාරන නැතම් පුංච දෙේකට අපි කියහ යනවාද සාගයටට එම තම පොලසිට යනවද ද යකනක තියන කාරනය කොහමද මොනවාගේ අවස්ථ ඇත්තරම්. ජනක මෙහෙමයි දැන්. ඇත්තටම මේක අවස්ථා තුනකදී නඩුදාන්න පුළුවා. එකක් තමයි හිංසනයට පත්වෙලා ඉවරයි. එකඔව අවසානයි හැබැයි බයක්තියෙනවා නැවතත් මේ හිංසනේ සිදුවේදකිය එතකොට මේ පනතේ ප්‍රධානාරමුණ මිනීතිය ප්‍රධානාරමුණ අනාගතයේදී සිදුවේ හැකි හිංසන වලක්වා ගැනීම. මේක මේ පහර දෙෙන පුරුෂයන් ඔොක්කෝොමල්ල හිරේදාාන නීතියක් නෙමින් සහරයි මේක වැරදිවිතයට හිතාගන්නවා. මෙ අපරාධනීටය විදියටට අර අල්ලල හිරකූඩු වෙදාල ඒ විදිර කරන්නේ මෙතන කරන්න ප්‍රටෙක්ෂන් ෝඩර එක. ආරක්ෂක ආඥඥාවක් දෙනවන් නැවත්ත හිංසාපීඩා කරන්න එපාය කියය. දුර හැබැයි මෙහෙමයි ඒ උසාවෙන් ඉහෙම හිංසාපීඩා කරන්න එපා කියලා ආරක්ෂ කාාඥ්‍යාවක් දීලා තියෙද්දිත්. මෙයා නැවතත් හිංසාපීඩා කරනවනං එතනදී. මේ ඒ සම්බන් දෙෙන්නේ එක යන අධිකරණයෙන් දුන්න නියෝගයක් හඩකිීම සම්බන්ධය අධකරණයට අපහන්සරයි කියලා රුද්දක්වා හිරේදාන්න පුළුවන් මු මගේ අදැකීම ීතිත්‍යවරියයක් පිදිර පොඩක්යි මේමදට බයකරාට පොලිසිගියොත් උත්සල පොළවේගහනවා මේ උසාවිගියොත්ත එහෙම හොඳ වැඩක් කරනා කිවට. බොහෝ අය සීයට අසුවක් පිතරාය ඉ සමාරයින්න බූලත්තකයි පිලත්තකයි කියල එහෙම අඇත් ඉන්නවා. නමුත් සියයට අසුවක් පිතරාය මේ අපේ ලංකාවේ නීතියට තවමත් බයයි. ඉතිං ඒක තුළ කාන්තාව කියන කෙනාට එහම කිව්වට පොලිසිරගියාත්ම බලාගන්න කිව්වට බොහෝවෙලාවට උසාපියෙන් නැවත හිංසා පීඩා කරන්න එපා කියලා නියෝගයක් දුන්නහම. ඔවුන් පොඩක් හිංසනෙන් විදිල න්න තිම මෙතැති ඔබැහෝ ප්‍රශ්නය ම කියාගනාව උත්තරේ තමයි. ඇහුව ප්‍රශ්නයට දැන් අපිට පුළුවන් හිංසනේ වෙලා ඉවරයි.ඒවගේම හිංසනය වෙමින් පවතිනවා. ඊට පස්සේ. හන්සනයට අත්තවානනවායිකැන් තර්ජනයෙන් කරනවා ම කරන්න හොඳ වැඩක් කියෙර දැන් මේ ගුටිකෑමට ආසන්න ඉ කියල අපික රත්වෙලි දැල්වවා. ඒවස්ථාවේදී පවාකැන්නේ මේ තේරෙන භාෂාවෙන්කිවොත් ගුටිකාල ඉවරයි ගුටිගමින් පවතිනෝ ගුටිකෑම්ර නියමිත. ඔයතු උං අවස්ථාවේදීම. ද න්න ලුව ොද මේක රාද නඩුවක් විදිියයට සෑලකෙෙන්න්නේන තැන ද කරන්නේ නවත ගහන්න පනන්න එපා කියන ආරක්ෂක ආත්ඥාවක්ල බාදීම තමයිම තැනදදි සිදුකරන්න. එවගේම බැරිවෙලාවත් මේ කාන්දාව ගෙදරඉන්න ැහෑේ මනුසර්තික තවදුරට තින්න බැහැ කියලා මහ ෙදරට යන. එමන ෙදරකට යන. එනැත්තං ඥාතීක ගෙතරට ඒ ගෙතරටත්තවිල්ල මේ තැනත්තා හිංසාපීඩා කරනවනන් සේවස්ථානයට විල්ල හිංසාපීඩා කරනවනක් ඒ හැම අවස්ථාවකදීම ආරක්ෂකාාශඥාවක් ලබාගන්නට පුළුවන් දරුවන්ට හිංසා කරනොනක් ඒ වලක්වාාලමින් ආරක්ෂකඥාවක් ලබාගන්නට හැක්්‍යාවති හ දැන් පැහැදිල් කිරීමක් ඔබට ලවෙෙන නද දැන් අපි කොයි අවස්ථාවකදීද නීතියේ පිහිට පදන්නට ඕුන් ඉති ඒ සහහා දැන්හ දවස්තවක්ත්නවා දැන් ඔයතර දැි විශේෂ දැන ගෘහස්ත ප්‍රචන්ඩත්තේද අපි කතාබා කරන්නේ කාන්තා සහ පිරිමයා කියන පුද්ගලයාද දෙනන්න. හැබයි ඉන් අනතුරුව ඔන්ගේ තවත් පම්පාවක්ඔුන් සමඟගන් වයිතම මේ පුංචි දරුව පුංචි දරුවන් කියන් හය හතරන තේරණ දරුවන් කියන කාරණය අපි දන්නවා. අ ඔබ කිය ඕකාරණය සමහර දෙයක්. ඔුන් බලාගනින්නවාන ඒදේ කරන්නට ඔවුන් උත්සාහ කරනවදැන් කියන වචන අහුලාගන්න දල ළමයි ැන අනුකරණය කරන්නට අම්මලතාත්තලා හිංසා කැන ප්‍රවස්ත හිංසය ගෙතර වැඩිනම් ඒ වගේ ළමයි පාසල්වෙල ඉට පස්සේ අදරුපාසල් වල ගිහිල්ල එය ඒ ළමයින්ගේෙත් ප්‍රචන්්ඩත්වේ වැඩි කියලා හොයාගෙනදි නොමුොකද ළමයි හිතන්නේ මේ විදර තමයි ප්‍රශ්න විසදන්න ඕන ගහගෙන බැනගෙන ප්‍රශ්න විසදධනයක තමයි අපේ වැඩි හිටියෝ කරන්න තින් අපිත් ඒයකරට මක් නෑ කියනක තමයි ළමයගේ මනස ඇඳිලතිය ද ොත්තන්ද දැ ඔය අරත් කියන පාර්ශය අත යම්කිසි ැටුමක් ඇති වෙනවා ඒය අතරට අරපුන් චහිසක ළමයිනු මැදිවෙනවා. එතකොට ඔවුන්ට අත්යම් කිසි හිංසනයක් සිදඋනොත් කොමොද මේ නීති ඇත්. ලමයින්ට හිංසනයක් සිද වෙනවා එකයි කියනය අම්මහෝ තාත්තා ඒ කැනේ දෙනගේ කෙකුට ලාමය වෙනුව පෙනිසිටන්න පුළුවන් හමර ඇත ලාමයාගේ බාරකරුවක්. ලාම පදිංචි ස්ථානය කනෙකුට සම්බන්ධෙන් අවධනයොම කරන්න පුළුවන් ඔබදන්නවා ාතික ලාමාආරක්ෂණ අධකාරීිය ති බෙනවා ලංකාවේ සියලු ශාරීරික මානසික ලින්ගිතු හිංසනයන්ට විරුද්ධව ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාත්මක වීමේ බල තල තියෙනවා. දහනමයි විසිනම කියන උපකාර සේවේ උපකාරකංකය ඔබට ඕනම වෙලාවක ආමතන්නට පුළුවන් එහෙම ලාමයකුට තියෙනවානං යම් හිංසය. මේ පනතෙන්ම බලතල දීලතිෙන ජාතික රක්ෂණ ආධිකාරයේ නිධරීකුටත් පුළුවන් ළමයි වෙනෙන් පෙනේද ළමන්ට සිදුවර් හේසේ ලක් වන්න ඒවගේෙන් පොලිස් නිලධාරියකටත් පුළුවන්. ඇ ලමයින්ට සිදුවන හිංසනයක් තියනවනන් ගේවල් ඇතු ඒ සම්බන්ධයෙන් හිසනය ලක් වන්නට එවගේම උබට කාන්තාවන්ට හෝ මයින්ට නීති ආාර කොමිෂන් සභාවේ ොමිලේ උපදෙස්ගන්නට පුළුවන් දැනට නීතියාආාර කොමිෂන් සබා ලංකාව අසූ දෙක් තිෙනවා උතුරු නැගෙන හිරත් තිබෙන මේ නීති ආාර කොමිෂන් සබ දැනට අසු දෙකක්ය නතකරට ලංකා විශා උසසාවි ප්‍රමාණිකති මේ වගින් කරන්න නොමිලේ නීති උපදෙස් ලබාදීම සහ. මේ විතර ගෘහස්ථය ඉන්සනය නඩත්තුූ යට පස සාධාරණ සේවා සමාප්තිය මේ සම්බන්ධ නඩුවලදී. සහ අනෙකුත් නඩුවලදී හැකි විදියට අර්ධ රාජ්‍ය ආර්හිතනයක් එතැන්ටැවිල්ලා ඔබට කළුවන් සමහරා හිතන්න නීතිය තිබුණට අපි කොහොමද මේම කරන්න අපි සල්ලිනැන. හෙම කියන ති ගොඩ හි අපිටව ීදේ තිබුණනට අපිට කොහොමද ඩ සල්ලිනැතු අප ප්‍රතිකරම ලබගන්න ෙනන ෙ මේ රජයේ අධකරන මාතැංශය මගින්ම පිහිටවලතිේ න න ද දරකොමෂන් සබ. ට අද ඔබේ අධි කරන තු ඔබ ආස ධ කරන තු ති ක ම සබ ඔබ ප්‍රශ්න නීති පද ොමිද ලබාගන්නට ළුව ගේ දා යම් රප ල් විසි පන් හට වඩ අඩුයි කියල. බ ප්‍රදේශයේ ග්‍රමි ලධදර සාහතික කන්න. ඔබට නීතිචන සහය නොමිද ලබාගැනීමේ හැක්්‍යාවත් තිය. හොඳයි ඔන්න දැන් ඔබට පුළුවන් යම්කිසි තීරණයක් ගන්න කවරුන් හරි පිල් බඳව යම්මකිෙ මෙමනිදයක් දැනුවත් නම් ඔවන්ට යම් පදේශයකුත් ලබාදෙන් රපුලොන් කොමද මේ සඳහා නේති උපදා උපදෙස් ලබාගන්නන්නේෙල්. හොඳැයි අපිට සවෞදුරටත් කතාර තියෙන අපි සියලට මත්තෙන් පුංචි විරමයක් ලබාගෙන යලිත් මොනක. වෙරම අනතුරුව අප යලත් මන ගැහෙනවා අදවසේ නේතිච් සජීවනි අබේකොන් මාර්ම අපි තෙකවා. තුමියත්තේ අපි මේ කතා බහ කරමෙන් හිටියේ විශෂ මුලින් අපි කතා කරමේ මමුන්හා කාතාවන් පිරිබඳව යෝග තම මේ ග්‍රහස්ථ ප්‍රචන්්ඩත්යෙන ඒගැන කතාකරදදි ැන්න බොහවෙලාවට ග්‍රහස්ථ ප්‍රච්ඩත්වයේන කාරනේද තුමියේ දැ බොහවෙලාට දෙන්න දෙමල්ු තරහම මුලින්ම සිද්ුවෙන් නඩුමහර්ගෙරයන්න කල. බොහ වෙලාවට කාතාව තමන් නිවසර දැන් සහ පපුරෂ නි ස න කාන්ාව. තමන්ගේ නිවස අමතත් ලඟට ය ම කියලා හිතමකක් නැත්තම පුරුෂය හිටියුත් කාතාවගෙනසේ පුරුෂයන යි දවල් සිද වෙන හැයි ක ටික දස යාට පසේ යලත් දෙන අතර මත ගැටුම් ඇතිවෙනවා මේ දෙන්න ලංවවෙෙන උත් සහකර ලංගන්න බැ ඊට පසේ කවරු හරි එ ෙතරකට ඇවිල්ල හිරි හරකර. එමනත් සේවස්ථානය දැ රකිා කරම කෙනෙක්න සවස්ානටි හිල්ල හිරිහර වස්ථාතින එහම කරොත්තෙම මොකද කරන්න. පෝජනක දැම් මේක අපි ඇත්තටම අපි කියනවා අපි දියුණු වෙනවා කියලා. අපේ ගෙවල් ටයිල් කරනවා. අප ඉතාම ලස්සනට. ගෙනත්තියා ගන්නවා. මංකැනේව නොකළ යහිුතුයි කියන මේවා අපි කරන්න ඕන.ි මිනිස්ුයි දෙටේව කරන්න ට ඕන. හැබැයි දැන් අපිට තියෙන ප්‍රශ්නය තමයි අප ස්මට් පෝන් පාවිචිකරට ස්මර්ට්ටවි පාවිචිකරට ස්මර්ට් ෙවල් අලුත්වඩයා කරාට අපි සිතුවිලිතාම තර ඇත අතීතයේ විදිරතම අපේ ගැට ල ස්ත කන්න හදන. මොහරි ප්‍රශ්ණයකාහම අපි අතිම් පයින් ගහලා පරුෂ වචන කියලා. අනිත්්‍යෙනගේ හීත බිඳන විදිර කටයුතු කරලා. අපි එන්න ඒ ප්‍රශ්න විසඳන විදේ. යායම්කිසි ස්මාර්ට් පවක් අපේ සමාජය තුළතාවම. ඇතිවෙලා තියනවාද, අනිච්චනාගේ පැත්තෙෙන් පශ්නය දිහා බල්නවද. ඔය විවාහා වෙනකොට කියනවා තමයි දෙදනා එක්කෙනෙක් වෙනවා කියෙන නමුත් ඉතිං ඕක ටික් ලොකු බොරුවක්මකද දෙදනා වවිධ සමාජ පන්තිවලින් එෙන අය විධ පාසල් වල එකනගත්තාය විධ පවුල් පස් බිම්තියෙනය ඉතිං අනිත්ක එහෙමඒවා යම්කිසි ආකාරයකට සමාන වනාත්න් වෙනස් දෙෙන්න්නේෙක් තමයි මේ එකතු වෙන්නේ ඒකනි සම්මම හිතන්නේ මේ දෙදනා එක්කෙනෙක් වෙනවා කියන බොරුව අපි කරගන්න නැතුව අපි අනිත්කෙනාගේ බිවිධත්තයට හෙමනැත්තාම් වෙනස් කමටක්. ගරු කරන්න පුරුදුවනක තමයි වඩත් හොන්ද නිව සෑතුලේ තව. නිව සෑතුලේ අපි මේක ප්‍රැක්ටිස් රගතුත්. අපි සමාජයට ආවහමත් ඒ ක මේ. කියැනේ ඒක හොඳ විදියට යොදාගන්න පුළුවන්නේ කෙනේ පුහළුව අපිට නිවස ඇතුළෙම තියෙනවානම් මගෙත්තෙක් ඉන්න සමීප කෙනාට වනත්. එයා මගේම පොටෝ කොපියකක් වෙන්න ඕන්න ම කියන විදියටම වැඩ කරන්න ඕන්න. යා කියන නිදහස්වාදීන පුද්ගලේ කියල ඒ විතට අපි කරන්න දෙනනම් හිංසේ අඩු කරගන්න පුලාා අපි හැමවෙලෙන් බලන්නේ. ගෙදර ඇතුළේ අපිට ඕන විදිර අනිත්තයිව යම්කිසි ආකාරයකට හසුරුවගන්න. ඇත්තම් මෙල්ල කරගන්න. අපි සමාජයටාව හමත් බලන්නේ සමට්ට අනිත් අය අපි කියන විර හිටනැත්තන් අපට ඕන විදර හිටියනත්තං අපි තරායවා ඉතින් මෙන්න මේ ූල ධර්මය තමයි අපි දැකලතියන නේතිේශනවරන් විදිහයට ගොඩක් ෙළවට ස්වාමි පුරුෂයන් මේ හිංසනල්ලාක් කිරීමට හේතුව වෙලාතියෙන්න ආ බිරිඳ මම හිතපු එක්කෙනානෙමේ මමාර මේ පතපු එක්කනානෙමේ එන්න එවිදිරි කියලා අට තරා යනවා බිරිඳග හැසිරින් සමට බිරිඳත්ත හෙමයි. බිරි බිරිදවර දැන් වාර්තාව වෙනවි යට අතිම් පයින්ගෙහවේ නැතිවුණනාට බිරිින්දෑවරු ඉතාම කටින් සහ වචනයෙන් හිංසනශ්ලක් කරන බව අපිට වාර්තම නද හිංසනය කෙනෙ කොයි පැත්තිෙන් කොයි පැත්තර කරත් වැරදි කනෙ කාන්තාවන් පුරුෂයන්ට හිංසනය කරත් පුරුෂයන් කාතාවන්ට හිංසනය කර ඒ දෙකම වැරදි. තින් අපේ සමාජයේ තිකක් මේ මානසික හිංසනය කියෙ එච්චර ගණන් ගන්න. ඒක එච්චර වැඩි බක් දෙන්න නෑ නමුදන් අර ඔබ කිව්වගේ යාම් කිසි කාතාවක් මේ පුරුෂියත්ක ඉන්නම බැහැයි කියලා සමහර විටය වෙනව කෙනෙ. නීතියෙන් වෙන්නවෙන්න ඇතුව ගිහිල්ල හිටියත්. යගේ සවවස්ථානයට කතාගල ස්ම්පුරුෂය දෙනවා හොඳ මානසික හිංසනයක්ේ සමහට වටේම ඉන්නයට කතාගල්ලා නොයෙකුත්නරක කියනවා මේ ගෑනු කෙනාම් එහෙමයි කියනවා අර ඇයට රස්සාාව කරගන්න බැරිවිදිට ඇව මානසික හින්සන ලක්නවා එහම ඇත් මහෙදරට ගියත් මහගෙදර ගාාවට ඇල්ල හරි තර්චනය කරනවා මේ. නි හ වැඩ . ස දර. ස රන කරදර කண.ඉ විිය කරணவாන හැමදේටම ෘහස් හිංසන වැලවීම පணතයට. පුළුවන් ආරක්ෂ த்ඥගන්නර් ව පරිදි පසපස ගමන් කිරීම තහන කරන්න පුළුවන් සේවාස්தாන හ දුරනේ. රික මනසික හිසා සිදදු රීම නමත්න්ඩ ලුවන් එවම දැනට තාවකාලිකව නැවතිලා සිටින ස්ථානයට ඇත්තුල්වීම පවාක් නවත්තන්නට හැකියාව තියෙන. ති මේ පනතට පුරෂපාර්ෂවය එච්චරම කැමති නැහැ ජනක හේතුව ඉස්සරනං පුරුෂාර පුළුවන් කාන්තාව පහරදීල ගෙදරින් එලියට දාන්න. හැබයි මේ පනතනු අවශ්‍යනම් පුලන් හිංසනය කරන තැනැත්තාට ගෙදරේනක තාවකාලික වලක්වන්න ඕනත් පුළුවන්. ිැනේ ස්වාම ගෘරෂයටට ගෙදරේන එක තාවකාලික වලක්වීම හැකියාව තින හැේ මේ පනත අන අනිවාරේ පවල් උපදේශනට අන්න කිය නියම කරන්න පුළමුගද දැන් සමහරයියට තියන්න මේ නීති ප්‍රශ්ණනයේ මේ මානසික ප්‍රශ්න. අපේ සමාජයේ තවත් තියන ප්‍රශ්නයක්ත් තමයි ගොඩක් අය. ඇගේ ලෙඩ කියන්න ලැජ්ජාවක් නැති වුණාට හිතර තියන ලඩ කියන ලජ්ජ. හංඟගෙන ඉන්නවා. තින් මේ පොඩි පොඩි මානසික ප්‍රශ්න ඩු දුවලා. මේ ඒවා ලොක්කවේලා සමට දික්ව සාදයකී මිනිීමරුමකින් කෙලවරවෙන්න පුළුවන්. ඉති මේ පානතානුව පුළුවන් අනිවාරය පවුල් උපදේශනයට යන්න ඕන ඊට පස්සේ මහේ්‍රාත් තුමාටපුළුවන් මාස තුනෙන් තුනට මේ වාර්තා කැඳවද. මගේළඟට ජනක එක කාන්තාවක් එයා කිව්වා මෙහෙමයි මගේ ස්වාම්පෘර්ෂයගෙන් හරි හිරි හැරයි. ඉතිං මේකට මොකත කරන්නේ එතකොට අපි ගිහිල්ල ගෘස්ත හිසනය අඩුවදදාලා ගහන්න බනිින් එපා කියල නියෝගෙ ගන්න ගමම්ම යාට ඒ දෙන්නවමම දැම්ම මානසික උපදේශනයකට. ඉති දැන් එතකොට ඒකාතාව දැන්ගවිල්ල කින දැන්නන් හොඳද එම සිටපු ගමන් පයිම් පාරක් ගහන විතර ඇරිස්තර හමදාම ගුටික හැවා දැන් ටිකක් හොද ඉතින් ඒ වගේ මානසික උපදේශනයට ධන්න පුළ පුන රුත්තාාපනයට දාන්නඉල්ලන්න පුලුවන් මේ පනතාරයි ගැන් සමහරන අධිකව බීමත් වෙලා වස අධිකව මේ කුඩුවගේ දේවල් මද්‍රවේ පාංෂිකන්නොන මේ පුනු රුත්තාාපනයට දාන්න කියලා තිල්ලා සිරන්නට හැකියාව තියෙනවා මේ පනතාානු. පුන්රෘත්තාාපනයට යනවාද එමන තම් ගෙදරදීම සියෝදව වලක් පගන්නවා ඒ එක තමයි හොඳොමද මගේ තරන්නේ කතතාබහමිසිියු දෙවල් කරන්න පුළන් යතරදී තවත් ගැටලුවක් දකින මේ සාමානයෙන් මිනිසුන්ට තියෙන ගටලු පි ොව හෝගෙනන්ද දැන සමහරයට තියන ගැටලු දැන් මේ දේ දෙෙන එක්ෂතනකලය කොහැරින්න්වාන. පදදිංචිවෙල මේ පදිංචි නිවස සම්බන්ධයෙන් ඊළඟට ගැටවෙන මොකද ඊට පස්ස දැන් මේ තරහාවවීමත්තක සහරයි විකුන්ල දානවා සමහර උගස් කරලා බීමට එබබැහි වෙනවා.ඇද මේවාගේ අවස්ථාවකද දැඩිලෙස්සාසරනතාවට පතන විශේෂම දරුවන් පවා මොකද කරන්න පුළුවන් මේ වෙලාගල. ඒකත් වැදගත් ප්‍රශ්නයක්ෂානක හේතුව දැන් අපේ ගඩක්වෙලාට තාමත් ආර්ථික ශක්තියතියන්නේ හිරිමයට වැඩි එක දැන්ඒක වෙනස් මිනියනන්ක දිස්සරවා ගෙනනේ කාන්තාවනුත් තරැකයායක් කරන උනුත්ස්වාදීනව වැඩ කඩිතු කරනවා. නමුත් තවමත් ලංකාවේ ශ්‍රම බලකායෙන් සියර් තිස්පහයි කාන්තා ශ්‍ර කාන්තාවන්ගෙන් සීර් තිස්පහයි ශ්‍රම බලකායඉන්නේ. අනිත් අයි හැමෝ පුරුෂයන්ගෙන් යැපෙන අය. එතකොට සමහර් විටා රෝබ කිව්වගේ ආරුලකාහා පුරුෂය කියයනවා අම ගෙදර ගෙදරින් එල යට හහින්න හෙමන ත්තා. මම ගෙතර විකුණනවා. උකස් කරනවා. එම ඇත්තම් මගේ පවුලෙ කෙනෙකුට මගේ අම්මට හරි. මගේ මල්ලිට හරි මේ දික්ක සදනඩුවකහෙම දාලවන්දිියක්වා තිල්ලයිදි කියල බයේ මේ සමහට මගේ පවලෙ කෙනෙකුට මංගේක පවරෙනවා. කියෙ ඊවිතයට බලපෑම් කරනවනම්. පනතේ. පැහැදිලිව තියෙනවා එ කොලහ ඕයනුවාගන්තියේ. වයිවාහක නිවසේ කියන්න මේ බැඳල එකට ජීවත්වෙන නිවස. භාර්යාවස හබිරිඳ සහ ළමයි අසරන වෙන විදිහට විකුණන්න යනවන. පවරන්න යනොනක්. උකස් කරන්නේ යනවන. ඒක වලක්වාලමින් තහනා මාත්‍යාවක් ගන්න පුළුවනිතින් මෙතන බලං ඉන්න කාන්තාවන්ට කියන්නේ. විකුණුවට පස්සේවිල්ල පොේ පස්කෑවට වැඩක් නෑ. මොකද විකුණන්න කලින් ආවත් තමයි. ඒක තහනම් කරන්න පුළුවයි ගැන ඒයු. එකට ජීවත් වෙන නිවස විකිරීම පැවරීම අන්සතු කිරීම. උකස්කිරීම තහනන් කරන්න කුලා ඒවගින් පොදුවේ භුක්තිවිදින සම්පා එකයනඔය ගෙදර බඩු විකුණනායත්තින්න ඕන සවල්ලයට ඒ ගෙදර බඩු විකුණන්න හදනෝනම් දෙදනාට පොදුවේ ප්‍රවේශයේ තියෙන දේවල් විකුණන්න හදන ඕන ඒකත් වලක්වාලීමේ හැකියාව තියෙනවා මේ පනතානො හොඳයි ඔන්න දැන් එතකොට එහෙම අපිට නීතම ආරක්්ෂාව කුත්තියන. ඒතර දැද ගඩක් දෙෙනකට තියන ප්‍රශ්යයක් නඩුවක් කිය ලකිව ගම ඉළඟට බයදවා අ නඩුවක්. ඉති කොයි කාලයක් ඉති හින්දවේද සාමාන්‍ය හම පොච්චර වියදංක රණ්ඩවේද. ඇත්තරම එහම නඩුවක්ද මේකක්. නෑ මේ ගෘහස්ත හිංසන වැලැක්වීම නඩු ශ්‍රී ලංකා පොලිසියතත් පවරන්නට බලුව තොට පොලසිය නඩුව පව නංකො හෙත්ම. සල්ලිගන්නන්නේ නෑ වගේ ආරමං කල් නොත්කිෝ වගේ රට පුරාතියනවා නීති ආධාර කෝමිෂන් සබාධනට මධ්‍යස්ථාන අසදේකක්තිේ ෙන ඉති ඔබට ඒවට ගිහිල්ල නොමලේනතෙන්ය සහහි ලබාගානට හැකයෝතින ේතනදී අතුරු ආරක්ෂක ආඥාව ලබාදනකට මහෙස්්‍රවත්තුමාට පුළුවන් වගේ උත්තරකරුගෙන් කරුණු අහන්නෙම නැතුව වඕනත් එකෙන් අතුර ආරක්ෂ කාඥාවකින් තාව කාලි ආත්ඥ්‍යාව. ඉල්ලුම් කාරියගේ දියවරුම් ප්‍රකාශ පොලිසිර්දානලද පැමිණිලි. ඒ දේවල් සලකළ බල විතරක් වන තරු ආරක්ෂක ආඥාවක් ලබාදනට හැකියවදන මේක ගොඩක් කල්්‍යාන නඩුවක් නෙමේ. ඇත්තරම මාසයක් වගේ ඇතුර තතුරු ආරක්ෂ කාත්ඥාවක් ලබාගාන්නට හැකියාව තියෙනවා. තින ඒක නිසා ඔබට සල්ලිනැත්තං පොලිසියන් හෝ නීතියාආධර කොමිෂන් සභාවකින් මේ කෘහස්ත හිංසනේ වැලැක්වීමේ නඩු පවරාගන්නට හැකියාවතින ඒමනිසා ඔබ භයවන්න අවශ්‍යවන්නේ නැහැ. ඔබ තමයි තීරණය කරන්න ටඩ මම්මේ හිංසනය දරගන තවදරටත් තින්නවද නැත්තං හිංසනයට විරුද්ධව කටයුතු කරනවාද කියෙනෙක් ඒ අපිටි කියන්න බැහැමකද ඔබ තමයි තීරණය කරන්නට අවශ්‍ය වෙන්නේ. ඒ සඳහා නීතියේදිදට එනවාද. එහම ත්තං තවදුරටත් මුළු ජීවිත කාලයම මේ හහින්සනේ විද දරාගෙන ඉන්නවාද කියනගේ. සඳහා පිහිටවෙන්න තියෙන ආයතන සහ. නීතිමය තත්ත්වේ අපි පැහැදිලි කරක්. ඔබගේ ඔබගේ තීරණයක් ඒ සම්බාන්තයෙන් ඔබ එළමන්න නීතිය තියෙනවා. උදව් කරන්න ආයතන තියනවා කළයුත්තේ කුමක්ති කියන එක ඔබට තීරණය කරන්න පුළි. හරි එක ඔබතීරණය කරන්න කොහොමද සිදු කරන කියලා. ඒ අතරී දැන්න ඔය ගෘහස්ත ප්‍රගණඩත්තය හා යම්යම් කරුණුකාරණ නිසා බොහෝ පෙලාවට අපි දැකලතිනු අද සමායච්ජයේ තුළ දික්කසාද වී. විශෂම ෝෂල් මීඩිය හින්ද සහන මා ක් සිදව ගරත් බ ෙට ික්ෂ ක හොයාලති මගේ අප ගොස්ත ටන්ඩ තරක විද හේතු මසා.ඉ ඊට පස්සේ කාන්තාව හා බිරිසාමනෙන් බිලරිින්දක් සහ සවපුරෂය ෙන්වුනාට පස්සේ මේ කාන්තාවට ආර්ථික මාර්ගයක් නැතිබ නවා ජීවතයන ක්‍රමයක් නැති නම් සමහරලාට දර්ුවෙක් හෝ දෙදිනෙක්ෙක් ඇය තනිවුණුත් යට මොුවගේ ර්ථක මට්ටමක්දතින ොහොමදේකින් චායගන්න එඉතින් දීමේ නඩත්තු කියන වචනයනවා. සාමාන්‍ය දෙපාර්ශක මේ නඩත්තු කියන කාරණයට කාන්තාවන්ට පමණද. නඒකත් තොන්න ඇති හැකි කාන්තාවන්ගේ නැති පැරි පුර්ෂන්ට නඩත්තු ඉල්ලන්න හැකියාව තියෙනවායි ගැන්නේ නීතිය මේ ගෘහස්තහින්සනය වනත් නඩත්තු නීතිය වනත් කාන්තාවන්ට විතරයි කියලක නෑ ඇයි අපිට මේ කාන්තාවසාහ ලමයි ගැන කතා කරන්න වෙන්නේ. වැඩිහරියක් මේ තත්වයට මූන පාල්‍ය කාන්තාවනය අදහස් කරන්නම පිමින්ට ප්‍රශ්න නැහැ පිරිමි ගහස්ත ඉන්සනෙට ලක්වෙන්න නැහැ කියන ගෙනනමුත් අපේ තියෙන ආසියාතික සමාජයේ තවමත් වැඩි හරික්. අැකිවවාහම පුරුෂයන්ටත්තබ මේ ගැටලු තිබෙනවා හැබයි එත්තම ප්‍රශ්න දෙකත්තිෙන සමල්ලර් පුරුෂයන්ම කැමතින උසාවි පොලිසියන්න මොකද ලැජ්ජාව නිසා පුරුෂත්තය නැති ගැන පුරුෂත්තයට ලැජ්ජාවක්වෙයිද ඒවගේ දේවල් නිසා සහ අපේ සමාජයත් පොඩිය එකක් තියෙනවා නිකංවා මේ පිරිිමි මොකද මේ විදිර නඩු කියන්න ඒ විදියට තියෙන පුළුවන්න්න මුත්ත නීතිය කියනද. මෝටම සමානයි නඩත්තු කියන දේවුනත්ඉ තමන්ට වඩා හොඳර හැකියාවත් තියෙනවනම් කාන්තාවට තමන්ට රස්සාාවක් නැත්තං හැබැයිදි. එහෙම කියන්න බෑ මෙතනදි බ තමන්ට ඉපීමේ හැකියාවක් නැත්තා. ගැන පුරුෂයාට ඉපීම හැව නැතං හු ආාධිතයිනං ොට කාන්තාවට හොඳද රස්සාාවක් තියෙනවන නෑගෙන් නඩත්තු ලබාගන්න පුළුවන් අඩත්තුව කියල කියන්නේ. ආහාර ඇඳුම් පැනදුම් නිවාස සෞඛ්‍ය අධ්‍යාපනයට යන වියදටි. අපි අර පොඩිකාරිගෙන ගන්නොනි මූලිකාවශ්‍යත ආහාර ඇඳුම් පැඳුම් නිවාස සෞඛ්‍ය අධ්‍යාපනයට යන වියදන්ටික තමයි. මේක කාන්තාවන් සහ මයින් තමයි, ලංකාවේ ගොඩක්ම නඩත්තු නඩු දාන්නේ ඉතිං. කියනවාගේ ආඩම්බරයි කියන්න බෑ ගොඩක්ම නඩත්තු නඩු දානවා කියනකොට උසයිවල නඩත්තු නඩු වැඩි කියනවා කියනකොටම එතනකිතේ අනිත්පැත්තෙන් වියන්ගෙන් කියවෙන්නේ ලංකාවේ පවුල්ලාරවුල් යම්කිසි ආකාරෙකින් වැඩිවෙලා තියෙනවයි කියන කාරණය. ඉතිං මොකද මේක මංහිතන්නේ. සමාජයේ අම්කිසි ආකාරයකට විකාශණයක් එක් එක සිද්ධ වෙනෝම්කද ඉස්සරනං ගොඩක් කාන්තාව කන්න දෙනවනං බොන්න දෙනවනං ඕන දෙයක් කියල හිටිය තත්වත් තිබුණ. නමුත් දැන්වෙනකුට කාන්තාවන් සමහර වෙලාවටකින් සම්බූර්ණයෙන්ම නොවනත් කාතාවන් වටාගෙනතියනවා අර සත්තු වගේ ගුටිකාගන එහෙම ඉන්න අවශ්‍යතාවයක් නැහැ අපි කියන්නතකනේ කවුරුත් කැමති නෑනේ දැහ පිරිමයත් කැමති නෑනේ තමන්ව. හිසය කරල හදනට කාන්තාවත් එහෙම තමයි කාන්තාවන්ටත් මූලික මනුෂ්‍ය අයිතිවාසිකම හිංසනය විිදීශතරීමට තියෙන අයිතිවාසිකම. ඉ මාර කිවගේ ගෘහස්ත හිංසනය වගේ නඩු දැම්ම හමජානක සහරලට පුරුෂයෝ ඇල්ල කියර දැම්මට විරද්ව ඩුවත් දැම ැන්ටටිකක් උසාවියම විස්තගරන්න ම නඩත්තු කර නෑතවදුරට ති ඒවගේ හස්තාවල් ද්‍යපි කරන්නන්නේ ගෘහස් හින්සනේ අඩුවදදාාල ට පස්සේ. ඩත්තු නඩුවකුත් පවරනවා. ඒකෙන් කරන්නේ මාසිකව කාන්තාවට සහ මයින්ට අවශ්‍ය නඩත්තු මුදල්ලි. ැ වියදමට යන මුදල් ලබාදීම තමයි එතනදි සිදුකර. ද අපි මේ නඩත්තු සම්හන්ධයෙන් කතා අභා කරා සාමන්න්න නඩත්තු පිළිබඳවදැන් අවබෝධයක් ඇතිවෙන්නදින එහි. මොනෝගේ අවස්ථාවල දද අපිට නඩත්තු ඉලන්න පුළුවන්ුවින්. කාන්තාවක් නම් ඔප්පු කරන්නට ඕන. තමන්ට තමාව නඩත්තු කරගන්න තරම් හැකියාවක් නැහැ පුරුෂයා හැකියාව තියෙද්දීම අයුක්ති සහගත ලෙස මේ නඩත්තු ලබාදීම ප්‍රතික්ෂේප කරනවාය කියන කාරණය. එතකොට අස්සා කරන බිරිඳදෑඇවරුන්ට. රැකයාතිෙන බිරිඳදෑඇවරුන්ට පුරුෂයාගේෙන් නඩත්තු ඉල්ලා සිටීමේ හැකියාව නෑ. හැබැයි රැකියා කරන කාන්තාවක්ගාව වනත් ළමයි ඉන්නවන. ළමයි ඒබාරේ නංගඉන්න ඒ ලමයි වෙනුව නඩත්තු ලබා ගැනීමේ හැකියාව තියෙන. එවගේම කාන්තාවක් දික්කසාද වනත් කාන්තාවක් දිික්කසාදුනට පසේ ඇයට නඩත්තු ඉල්ලා සිටීමේ හැකියාවක් නෑ මොක දෑයි තවදුරටත් බාරයව සහස්වාම්පුරෂයන්නෙමයි නමුත් ළමයිට නඩත්තු ඉල්ලා සිටන්නට හැකියාව තියෙන. ඉතිං ඒක නිසා මේ අඊළඟට අපි ඔප්පු කරන්නට ආරා අවශ්‍යම මූලිකමකාරණය තමයි. මට මාව නඩත්තු කරගන්න බෑ මගේ ළමයිංව නඩත්තු කරගන්න විදික් නෑ මේක හැකියාව තියෙන ස්වාමි පුරෂයා විසින්. අයුක්ති සහගත ලෙස මේ ප්‍රතික්ෂේප කරනවා කියන කාරණය තමයි අපට උසාාවකට ගිහිල්ල උප කරන්නට වශ්‍යවෙන්නේ එතනති කාන්තාවට අතපයහතර තියෙන නිසායට මේ නඩත්තුක් ඕන නෑ කියලා තර්ක ඉදිරිපත්ව නවස්ථා තියනවා නමුත් අපි අවස්ථාව කියන්න කාන්තාවට තමයි පැටවිලා තියෙන්නේ ළමයින්ව බලා ගැනීමේ වගකීම. එට දැන් කාන්තාව ළමයි බලනවානං ඇයට රස්සාාවක් කිරීමේ හැකියාවක් නැපූඩා ළමයි ඉන්නවන. එක නිසා ඒ අවස්ථාවේදී සමහරවිට කාන්තාවන සහ ළමයින්ටත් දෙදනට මනඩත්තු නීමරන ැබැ කාන්තාවක් අනාචාරයේ හැසිරෙනවයි කියලා ඔප්පුවෙනවනං දෙන්නා දෙපාර්ශව අනියෝන්නේෙ හැමැත්තෙන් තමයි මේවෙෙන් වෙලා ඉන්න කියෙ ඔප්පු කරන්නට පුළුවන්නන්. ඒ අවස්ථාවේදී. ඩත්තු බාන්නට අවශන ඒගේ නඩත්තු නඩුවක් ගෘහස්ත හිසනේවලක්වීම නඩුවක් කියන දික්කසාද නඩුවක් නෙමේ. ඒ දෙක වෙනස්. මගද නඩත්තුව කිය කියන තමාට අවශ්‍ය විය දන්ටික ලබාගැනීම. ගෘහස්ත හිසනය කියන හිසනය ට ො නැ හි දැම. දික්කසාද නඩුව කවසානය නත්තු කියන කාරණය අත්‍යවශය කියලන තයික එක ඇදි ලාද නයගල හෙම වද එහෙම නැති හැබැයි පවුල් රවුලක් තියෙනවායිතින් නඩත්තු නඩුවක් කියයනව කියනන්න ගෘහස්තෙන් සසන නඩුවක් කියනවා කියන්නේ එතනති දික්කසා දෙයක් නෙම ඕනම වෙලාවකා නැවත සමාධාන වෙලා නඩුව ල්ලාස්කරග ගෙදරයන්න පුුවන් එතනති දික්කසාදයක් නෙමේ සිද්ධ වෙන්නේ හැබැයිතින් එතන ආරවුලක් තියෙනවා එකක් ගෙදරය දල වනත් නඩත්තු නඩු දාන්න පුලුවංචනක එතනැති මේ කියන්නේ. එකට හිටියත් මේ මනුස මාව ප්‍රමාණවත් විදිහර නත්තු කරන්න නෑ හිටපු ගම බඩුමල්ක් ගෙට. ගනදධනවා මාසෙකට සතතියකට රයක් හැඒ ප්‍රමාණවත්වන්නේ නෑ නඩත්තුවට. අන්න ඒකාරණනය තමයි ඔප්පු කරන්නට අ වශ්‍ය වෙන්න්නේ නඩත්තු නඩුව. හොඳයි හරගෙද නඩටත්තු නඩු සම්බන්ධ රන සම්න්ධ හ රට හ ව මත් වැදගත්තරතුර ජවිත ත්ත ශ තු හකර නවිතයි මේ විරාමින්න න . විරමය ස්್යාග ගಿහිල් නව ್ ಹ. හපි කතා බහ කරමිනි හිටියේ මේ ලමුන් කාන්තාවන් ඒ වගමතමයි අපි වත් නඩත්තු කිරීම් ගෘස්ත ප්‍රචන්්ඩත්වය මෙ මේ කියන කාරුණු කාරණ ික් මේ ක් සමහරයට නම් මේ ආගන්තක වන්නට පුළුවන්. ඇයි සමහරායට මේ ඉතාමත් සමිපකාණයක් වන්න පුල ඔුන් බේවනමටත් මේ ගැටලුවෙන් මහුණ දෙනෙක් න ගැටලොට මහුණ දෙනයගෙන් ඔබතුම මේ කිවගේ ග්‍රහස්ත ප්‍රච්ඩත්වය යන කතාකරත් සියයට හැටක් පමන ග්‍රහස්ථ ප්‍රච්ඩත්වයයට පෙරනමයි කියලා කිව හමත්මට හරි පුදුමයි පේ රටේදක ඒතරදී දැන් අපි කතා කරා මේ නඩත්තු සම්බන්ධෙන් කොට මේ අපි දැන් කාතාවන් පිබඳව කතාකර ඒගේ මතමයි මොනවගේ දරුවත්තිීන්ද නඩත්තු ලබාද. මොනවගේ වයස්කාණ්ඩයක් වෙන කන්දමේ නඩත්තු ඇතුළත්තිෙන්නේ. ගැහැන වනත් පිරිමි වුනත් ලංකාවේ නේතියානුව අවුරුදු දහාටට පහල දරුවන්න නඩත්තු කරන්නට ඕන. නඩත්තු වගේකීම දෙේම පියන් දෙද නට තියන එක කිය අම්මටයි තාතරයි ද නාටම තියන. අපි සමහර වෙලාව නඩත්තු නඩු දාලා නවා මේ වගේ අවස්ථාව. එකනේ බිරිද බළමයින්ව තාර්ත්තගාව දාලා වෙනත් පුරෂයකක්ක පනලයන. එතකොට ැ තාතර් තමයි ලමයි බලා ගැනීමේ තනිකරම වග කියීමන්නේ.ඒ අවස්ථාවවිද අපි අම්ම වගේ උත්තරර කරලා. අම්මග නඩත්තු ඉල්ලා සිරි අවස්ථා තිබෙනවා ලාතුරකින් හරි මේ වගේ අවස්ථාති න මගද. බොහෝවෙෙලවට හැබයි අම්ම අමත් එක් තමයි ළමයි එල්ල නටත්තු වෙල්ලන්න දවර අවු හටක් පෙනග ැහෙනවුණනත් පිරිමීමුණත් අනිවාරය නඩත්තු කරන්න ඕන එක්දස් සම්සි අනූනාම මේ අංක තිස්සා අතදරන නඩත්තු පනතානුව. අවුදු දහටත් විසිපහත් අතර ළමයිටත් කොන්දේසි වලට යටත් නඩත්තු ලබාගන්න පුල්ුව. මොනවගේ කොන්දේසිත කෙර කියනවනං. ඕන් කසාද බැඳලා නැති අය වෙන්නට ඕන. අධ්‍යාපන කටයේතුවල. උසස් අධ්‍යාපන කටේතුවල නිරත වෙනය වෙන්න ඕන්න. ඕන. උස සධ්‍යාපනම වෙන්නටවශන සමහර ලමයින්නන් උසස් පෙල කරලා ඉර වෙන ගොටම යාටලට වයස වුරුදු දහනාමයක්වෙලා. එතකොට අපිට ුළුවන් මේලාමයා දහටට වඩා වැඩියනාට. දරුවවා තාම ඉගනගන්නවා. ඒකනිසා ඒ පාසලෙන් ලියමක් අරංගේියල්, අපේ ඒ වගේ මයිටන් මඩත්තු ලබදන. ඉළඟට දැං අවුරුදු විසිතුනක විතරල ඒ පෙරේදාව පිරිමදරුවේ, කොහු පරිගානක අධ්‍යාපන යතනයක රැකියාව කරනවා. අපේ පරිගානක අධ්‍යාපන ආයතනයෙන්. ලමක්ගන්න ගෙන තාත්තකින් දැන් ඔහුටත් මුදල කයිකරලා දෙනවා. එකට දහටත් විසිපහත් අතර රැකයාන්නො කරන අධ්‍යාපන කටයතුවර නිරතවන මයිටත් නඩත්තු ලබාගන්න හැකියාව තියෙන ඒ වගේ ආබාධිත දරුව ඉන්නඕන. ශාරීරකෝහෝමාන සිකවා ආබාධිත දරුවුන්නඕන මුළු ජීවිත කාලය පුරාම ඒ අව නඩත්කිරීම වගකීමෙන් දෙමවපියන් බැන්දිීසිරිනෝ ඒවගේ මෙතන තවදයක් මතක් කරන්න ටඕන අවිවාහජ තරුවන්. මේ වචනය හොඳන සමහරුයි කියන අවජාතක දරුවන් කියලයි කියන. අම්මයි තාත්තය අතර විවාහයක් නැතුව යිඉපද දෙන දරුව. මේයායට නඩත්තු ගන්න බැහැ කියල තමයි ගොඩක්කයි හිත. ඒක වැරදිී. මොකද අම්ම දන්නනේ තත්ත කෞති කියල කියන දෙදන නීතියෙන් ගැටග හලතිබුණ නැතිුණාට මේ වගේ අවිවාහ දරුවන් විහන් පිට උපදදි දරුවන්ටත් නටත්තු ඉල්ල සිටීම හැකව තින වස්ථාවදදි අම්ම කියන මේ අහවල් පුරෂයා තමයි මේ දරුවාගේ. පිය. එතකොට ඒහවල් පුරෂයට ඇවිල්ල ඉතින් කියන්න පුළුවන්ජානක මෙහමයි ම අම දන්න මේ ගෑනු කෙන කොයිහි හදාගත්තගෙනෙති කියලා, අපි කසාද ැගලත් නැකල ප්‍රතික්ෂප කරන්න පුළුවන්හැ ේ අවස්ථාවයි න්නේ පරිීක්ෂණය කරල කරලලා දන්නේ එකෙන් ඔප්පු නොත්තහෙම ගුට නඩත්තු ගෙවන්නට වෙනවා. එක නිසාගැන කාන්තාව සහ පුරුෂාතර විවහයක් තිබුන් නැති වනාට. සමහට කාන්තාවගේ වගකීම්පිරිහිත ක්‍රියාකාලාපේ නිසා වෙන්න පුුවන් ේලාම ඉපත දෙන්නේ හැ බේකට නීතිය දරුවවාගෙන් පිගන්නන්නේ හැ දරුවට දණඩුවම් දෙන්න හ. දරන්ටඒකන අම්මයිතාත්තයි විවාහ වූ පවලකමයි දරුව ඉප දෙෙන්ට්‍ර ඕනි කියලා දරුවදන්න එන හැන. ගෙනනිසාදා ඒ වගේ දරුවන්ටත් නඩත්තු ලබා ගැනීමේ හැකියාවතින මේ අවස්ථාවේදී ඔොට මුදල්න නං නීතියාධාර කොමිෂන් සබාවකට යොමුවෙන්න අනිවාරෙන්ම ඔබට නඩත්තු නඩුවල් දීනං අනිවාරයෙන් නීති ආර කොමිජන් සබාවෙන් නොමිලේ නිීතිීන සහහි ලබාගන්න පුළලන් මේකත් බොහෝ දිගෑදන නඩුවක් නෙමෙ. බැයිතින්සා මහර වග උත්ත්‍රරකාරුවන් ඉන්නවා මේ ගිහිල්ල හැගිලයින්න්න හොයාගන්න බැරිවෙන විදිට. සමහරයි වරෙන්තු නිකුත් කරත් හොයාගන්න නමාරුමකද ඔය විද්‍යිමත් ශේෂත්‍රී රැකයා කරනයඒක නම්වලින් ගිහිල් ඒක දිිශ්‍රික්ක වල සැඟ විලා සිරිනවා. තිංන්න විවාහ කීපයක් කරගන්නවා නත් සාමාන්‍යයෙන් යම්කිසි තැනකරැකියාවක් කරන කෙනෙක් නම් පුද්ජලිකාංශයේ හෝ රාජාන්ශයේ ඔහු නඩත්තු මුදල ගේවන්නන්නේ නැහන. ආයතන ප්‍රධහනියාට ලියවමක් මේ නියෝගයක් ඇැවන්න පුළුවන් අධිකන නියෝගයක් ඔහගේ වැටුපෙන් කපලක් කෙලින්ම අර ඉල්ලුම් කාරියගේ. පොතයට එමන තැන්ගිරුමට මේ නඩත්තු මුදල් බැර කරන්නයි කියලා. ඉල්ලා සිට මේ කැල්ියෝගයක් කිරීමේ හැකියාවත්ති. ඔකාටවත් පොත් පෙරලන්න බැකිලතම මේකින් පේන. ඒතදි මට ැ මේ මෙම ිහිතුුණ දැන්න ඔබතුමියලාලට තමයි හිතන්නේ මේ සමාජයේ හොඳ මිනිස්සුන් වගේ නරක මිනිස්සු වැඩි හරියක්ක් මොන ගැහෙන්නේ. මේක විකර නදුරගන්න පුලොන්ගන්නේ ඔබතුමිය ඒේකනේ දැ මකද ඕඩ නඩුවක විත්ති පර්ශයහා පැමිලි පර්ශයඉ. හලායාට පැමල්ලි පර්ක්ශයක රදිකරු වෙන්න පුුවන් එකහමලවස්තාවදත් ඇතිනේ මගේෙන හොද මිනිසුන් තකට අපිට මේ ිනිසත්කම බිලිබඳව සහනලොකු අවබෝධයක් ඇතිනෙද. ඕ මෙහෙමයි යන්නක මටනම් පේන්නේ දැන් සමහරු අය කසාද බඳින්නං වාලි බැඳලා. එහා පැත්තේ මංකයන්නේ බන්ධන එක නරකයි කියලවල් ළමයි හැදීම නරකයි කියලවන්නේ මේ හැවයි අපි කසාද බැඳල ළමයි හදනවනක් අප යුතුකාම වගේ නිෂ්ඨ කරන ලෑස් වන්න ටෝන දැම මේ ඩත්නට දාන්න වෙන්නේයි. දැන් සමහරයන්නවා වෙන්වුණත් ඒ අවශ්‍ය යුතුකන්්ටික කාම විෂ්ට කරනවායි බිරිඳර සහලාමයිට අ වබෝධයෙන් අපිට තවදුරටත් එකට ඉන්න බැහැ. හැබ මේ ළමයි වෙනුවෙන් විෂ්ට කරන්නට අවශ්‍ය දේවල් කරගමු සුවදත්යෙන් අවබෝධෙෙන් හැබයි හෙම නැතිය වෙනුවෙන් තමයි. මේ අඩත්තු නොඩු දාන්නට වෙන්නති සමහරායා අර කිසිම වගකීමක් නැතුූ හේ අර සමහට ලිංගිග කටයුත්තකට බලපත්‍රයක්ගන්න වෙන්න පුුවන් මේ කසාදය කරගෙන තියන. ඊට පස්සේ අර මේ කනගාට වෙන් වුණනත් කියන්නට ඕන අර බල්ල බල්ල පැටව ගහන වගේ ඔහ ළමයිංව හදල ඒ ළමයිංග දාලයනවා. ඉති ළමයි සමාර වෙලාවට දෙමවපියන්ත මේ ඒරන්න තත්තෙර පත්න මගේල්ලඟට එක ලාමෙක් දෞසකිවවා පිරිමිලාමේ මගේ තාතරමං වෛර කරනවා හේතුව මම මම හදේට ඉස්කෝලයාන්න වතුර බීලා තාතදැ වෙන කසාදය කරගන පවුලෙස් ලමයිහදල මට කිසිසම සැලකීමක් නෑ. ඉතින් ඒවගේ එකයිමං කියන්නේ තමන් දැන් සමහර මම දේශන වලට හහිම්ියම සහර පිරිමියයාවෙල්ලහන මට රපියල් පන්දහක්ලාමය වෙනුවෙන් ගෙවන්න තිීරන ලාතින මේක අඩු කරන්න බැරිද. අඩුකරගන්න බැරිදේ ඉතිං ඔබ මම ඔහුගෙන් අහනවා ඔබට කියීක් ගැනවද හදේටගන්න විතරක් මාසකට. තිං මේ පන්ධහක් නිය මුුණහම ඒකත් අඩු කරගන්න හදනවානගේ දරුව. ඕ ඉතින් ඒගනිසා මං කියන්නේ අධිකරණය නියම කර ගානම වෙන්නට අවශ්‍ය නැහැ. අපේ සහර මහහින් ශ්‍රාත්තවරු කියනවා අපි අපි නියම කරන ගාන මේ ඔබේ දරුව අපේ දරුවන මේ ඔබට එතනින් පිට යම් කිසි දෙයක් කරන්න පුළුවන් ඒ කරන්නට අවශ්‍යයි. මකද ඒක නිසා මංහිතා්‍ය අපි කවුරුත් මේ අපේ සුභාෂිතයෙත් කියලා තියෙනවනේ පින් මද පුත්තු සීයක්ක් හැදුවත් වොඩන්න ගුණ නැන බෙලෙන් යුතු පුතුමේ ඉතාගරු. ඒක නිසා. මේ ඔහේ ළමයි හදලා මංකයන් ලමයි හදන එක හොඳයි ජනගහනය වැඩිකිරීම ජාතිය වැඩිකිරීම සම්බන්ධ. නමුතිතින් අති ළමයි හදලාත්ත හැල්ලදානවන අපේ යුතුකම් වගේ මි් කරන්නත්ත ලමයි සහ කාන්තාවන් නුසාවිගාන ගිහිල්ල නඩු කියන ත්වට පත් කරනවන ඒ ඒ විදියට කරනවාන එතරම් පලක්වෙන්නේ නැහැමකද දෙතනදී අ ළමයා දන්නවා මේක අපි නඩුවක් කියලා තමයි මේ මුදල ගත්තේ ළමයින්ට ලොකුවයනකොට වැටහෙනවා. එත්තනදී ඒ සේනහස පීතෘු සනිහස මාතරු සෙනහස කියන කේයාආකාරයෙන් ඇතිවේද කියන ප්‍රශ්නය තියෙන ඉතිං අනිත්කාරණය තමයි දැන්. ඔබ දෙදෙන අතර මොන ප්‍රශ්නය තිබුණත් සමහට පවල් ජීවිතය තුළ ළමයි වෙනුවෙන් හරි ඔබට මේ ජීවිතය ගැටගාගෙන ද්‍රියයටයන්න බලුවන්නන් හොඳයි හැබැයිතිං හිංසනය කිය දේ සිද්ධ වෙන වනං තමන්ගේ ජීවිතයට අනතුරදාීනං මානසික ව්‍යාධියකට මූන පානෙඩ තියෙනවන එකට සිටීමේ මහා විනාශයක් සිද්ධ වෙනවනක්. ඒ අවස්ථාවදී පෙන් වෙලා ඔබට පුළුවන් තමන්ගේ නඩත්තුව වෙනුවෙන් තමන්ගේ විය දැරීම වෙනුවෙන් ළමයින්ගේ වියදම වෙනුවෙන්. සි දලක් නඩත්තු නීතිය මගින් ක්‍රියාත්මක කරවාාගන්නට නීතිආධාර කොමිජන් සබාව මගින් නොබිලේව නඩත්තු නඩු පෞරාගැනීමේ හැකියාවත් ඔබටතියේ ඔබ මේ වරසරහන කියනන්න දැනම අපි මේ ත්සාහරනයට දික්කසාදවෙන්නට කියන්නට ඔක්හෝ නඩත්තු මුදල් ඉල්ලන්නට කියනන්නටේ ඔබ හොඳින් පෞ්චි විතයක් ගතකල ති ඔබ මයි තිරන කරග ය. හැයි මනි දේවල් ඇත්ති වෙලාතිය වනම්මින් ඉදිරියට ඇතිව වෙන යි කියලා අප කිීම ල විට හිතන්න. ති ට ප බතුම ග කාන ලන් දරු පි බදව හිතන්න ඔබ සමාජය පිළි බදව හිතන්න නද සමාජයටට මුහුණනදෙ කොමද දරුවන් ගනාාගතයේ ඔවුන්ගේ පෝෂණ නෙද තමන්ගේ දරුවන්ට කෑමටි එකක් දෙන්නට වඩදි මේ පුංචි මුදල දෙන්න ඕ සමහර වෙලාවට ජයනක මෙහෙම දෙයක්තියෙනවානේ දැන් සමහරතා පියවරුෙන්න්නවා අම්මත් එක තරහ වනාහම ළමයින්ට නඩත්තුගේ වන්න කැමති නෑ ඉතිං ඒක කරන්න එපා මොකද දැන් ඒක ඇත්තර මුසාවියනන් ඒකට ඉඩ දෙන්නේ නෑ බොහෝ ඇවිල් අම්මල කැන කාන්තාවගේ වැරදිකි වුවයි කියලා ළමයින්ට නලත්තුගේවන්න නොගෙවාඉන්නත් කිසිම තිීන්දුවක් දෙන්න නැහැ එක නිසා ඔබ ඇවිල්ල උසාවිියදී කියලා වැරදි හාලා සමහරවිට බිරිඳර නඩත්තුගේෙ වන්න එපා කියලා රනවෙන්න ලුවන් කියන වැරදිබන මේ අනාශාරය කියනෙ කොප්පු කරන්නඕන වෙනම පුරුෂයකක් මේ තැනැත්තිය ලංගික සබඳතාාවයක්ත්තියනොයි කිය ඔප්පු කරන්න පුළුවන්න්න බිරිඳට නටත්තු නොගෙවායින්න පුළුවන් ඇයට තමන්ග න ටත්තු කිරීම හැකියාවදන යට වෙන තාදායම් මාර්ග තියනෝ කියෙ ඔප්පු කරන්න පුළුවන් ඒ අවස්ථාවදය ය වන ටත්තු කරන්න වශ්‍ය වෙන හ නමුත් දරුවන් කියන කාරණය අම්ම දික්ක සාද වෙලා හිටියත් අම්මා අනාශාරයේ හැසිරුුණාත් දරුවන්න නටත්තු කිරීමෙන් ඔබට වැලකන්න බෑ ඔබට අවශ්‍යනන් දරුවන් ාර රත්තයේකන අම්මගාව තැබීම සුදුසු නැහැ කිය හිතෙනවන දරුවන්ගේ භාරකාරත්තේ ඉල්ලා සිටීමේ හැකියාව තියෙනවා තාත්තාටත් දෙදරටම් ඕ කැන දෙදනටම ඉල්ලා සිටීමේ හැකැවතිෙන බෑ උසාාවයක් තිීරණය කරන්න විශේෂයෙන්ම කාගේ ගාව ඉන්දීමෙන්ද ළමයාට වැඩි හපතක් වෙන්නේ. එතන ඇතරම මේ භාරකරවා තරය කරද මොකද ලපාන අනිවාරයෙන්ම මේ තනති බලන්න ළමයාගේ උපරීම යහපත ගැනන්නේ අම්මගාව ඉන්ඳීමෙන්ද වැඩිය හපතක් වෙන්නේ තාත්තගාව සමහන්්‍ය සමාජය කතාවත්තින ගැහැනුදරුවා තාත්තාර් බාරදිනවා පිරිිමිදරවා මවට බහරදිවා එක වැල සමාජ සමාය. තියනෙන ඔබ කිව්වදේ හරි එහෙම ගැහැනුදරුවන් තාත්තට පිරිමිදරුවන් අම්මට එහෙම කියලෙ එකක් නෑ ඉතා කුඩාදරුවන් කිරි බොනදරුවන් අවුරුදු පහට වඩඩු දරුවන් ගැහැනු ළමයි බොහෝවෙලාවට අම්ම අම්මලට දෙෙන වැඩි. හැබැයි ඒත් තාත්තර් ප්‍රවේශය කැන බලන්න නිවාඩු කාලය අරංයන්න ඉල්ලා සිටීමේ හැකියාව තියනවා. හැබැයි ඔය කියනවගේ බෙදීමක් නැති වනාට අර. ක්ද නම්සි අනුනාමේද, ජේරාජන ද්‍රියෝ ජරජන් කියන නඩුවේදී. ශ්‍රයාානිි තිිකවර්ධන වින්සුරුතුමේ තිීරණය කර. එතෙක්කල් පැවති තාත්තට වැඩායිතියක් තම් තාතට තමයි වැෑදරුවන්ගේ වැඩායිතියක් තියන්නේ කියෙල් තම එක්දස් නම්ස අනනාේෙනකල්. අධිකරණය දීමේදී ඒ පියාගේ සහජතරාතයයට වැඩ ප්‍රමුත්තිය දුන්න නත් ්‍රේෂ් අධි කර නඩුවේද ක්ද නම් යයා නම ජරජන දීිය ේරාජන් කියර නඩුවේද රාදීක වත්න රුතු ම කික්වා. ලමයාට තාතර වැඩ අයිතය ඇතින අම්මට වැඩිය අයිතිය තිනවා එහෙම එකක් කරන්න බැහැ මෙතනද බලන්නට ඕන ළමයාගේ උපරීමය හපත සැලසෙන්නේ කාගේ ගාව ඉඳීමෙන්ද කියන එක බලල තමයි තීරණයක් දෙන්නට ඕන කියන කාර. ැ ඒගේවතමයි දැන් සාමානයද එක වර්රම දැන් නඩුමාර්ග වලට යන්නට කලින් දැ අපි වන් දක්කසල් නඩුවක් න ප ල ම දත්මක කාරර්ණයකදී දැන් මේක සමාධන කරන උත්සා කරන්නද. අනිවාරයෙන් සමාධන කරන උත්ාකන නත්තු නඩුවේදී නටත්තු නඩුවල්ද අනිවාරයෙන් මහේ ශ්‍රාතුමා දෙ පාක්ශවයටම අවශ්‍යතාවයක් තියන බව පෙනියන වනන් එකන ොහෙත්ම පිලිසකර කරන්න බැරි නඩ කියන කට්ියයක් කියලා පේනවන හෙ මුත්සා කරන්න. නමුත් පේනවානං ආනිවාරිෙන් උපදේශනයට යොමු කරනව පවල් උපදේශනයට එවකම ගුහස්ත හිංසනේ වැලකීම මේ නඩුවලද උපදේශනයට යන්න කැමති නැති අය පවා බලහත්කාරෙන් එක නියෝගයක් දීලා එක පවුලේ යහපත සඳහා. දේශනයට යොමු කළ යුතු යි පෙනවානම්ම හේෂ්ට අත්තුමාට අනිවාරි උපදශයට අන්න කියල නියම කරන්නට පුළුවන්. දික්කසවද නඩුවකදී වනත් පුළුවන් අනිවාරයෙන්ම අධිකරන සංවිධාන පනතයේ මේ සඳහා ප්‍රතිපාදන තියනවා පවුල් උපදේශනයට අන්නයි කිය නියම කරන්න. ඒේ අවස්ථාවේදී අවස්ථාවක් ලැබෙනව. අධිකරනයට ආවත් නැවත පවුල සමාධාන කරන්නවාද කරගන්නවාද කියලා හිතා බලන්න අවස්ථාව. මැදිහත්කරුවෙක්විදෙර පවුල් උපදේශනය අධිරන පවල්ලඋපදේශනය අන්ේ ලබාදීමක් සිදුකර හොඳයි ඉතාමත්ම වැදගත් මොකද සාමා්‍ය අපි ජීවත්වෙනෝ ජීවත්වෙන කාලේදී අපි විවිධ ප තිකඩයන් ඒගේ තමයි විධ ව්‍යස්කාන්ඩ් පසු කරන සාමාන්‍ය අපි තතාරුණන්නේ එළමෙනකට මේ ආදරය කියනෙකර අපිට අවශ්‍යයෙන්වා ආදරෙන් පස පිවාගෙනන විවාහය විවාහය කියනෙ එක අපි තාමත්ම ඉක්ම නිින්දැන්නට ඒ දවස්සල කොහොදනද විහාහාවන්න සූදනමෙන කාලේ න ඔච්චර සූදනමත්තියෙනවා අකාරණය තමයි ද නීතිය නොදැනීම නිදහසර කරුණක් නොවනඒනිසා හැම පුරවසයෙක්ම නීතිය කියෙන දේ දැනගෙනඉන්න ටෝ නීතින් ඔබ නාලිකාවෙන් මේ කරපුදේ ජනතාවට වැදත් නීති මේ දැනුවත්වීම වැඩි ගරන්න මොකද අප අධ්‍යාපන ක්‍රමේතුරත් සමහට නීතිය කියනදේ තරම් හොදරු ගන්න නහෙන මුත් පුරවසයන් දිී අපි හැමදෙනම අපි මේ නීතිය පාච්චි කරන වවාද නැද්ද කියෙක වෙනවදයක් අප අනිවාරයෙන්ම මිනීතිය ගැන දනුවත්ව සිරන්නට වශය පුරවැසියන් විදියට සැබීම නීතිය දැනගැනීමට තමයි අපි මේට සටහනත් මේ විදියට මන ම වකාරණ දැන් අපි ඒ කාේදආදරය හයාගෙනවා යිට පස විවාහාව නිච්චර උනන්ව වෙනවා හැබැයිටික දවසක් කියයනකොට. න්න දැ जीවත්වෙලා ඇති කියලා අපි तो सहाර ठත හැබයි මට ත නිති තු में අපි ඒකාකාरी රටाාවට හැම විට मහුණ देවාමද හැමයික්මरा शෙලල් වෙ නිදරන ක්‍රियाාවन ප ඒ නි අපට एकකාरी बाවක් जीීවිත ඇතිවේ හැබයි එකන තිකරගන්න තමයි තිරණය කරන්න ඕනේ ඔබ ඔබට අසා වශයෙන් කියන්න තියෙනමොහක්ත में නීතිය පහිට පතන අයට වගේ මෙවැනි දික්කසාද වීමට බලාපොරොත්තු විෙනවා කවරුහරි යාලා ඔවුන්ට මකදවස වශෙන් පටි වනේ බත් කලින්ි වවගේ මේවාගේ දැනුවත් කරන්නේ දික්කසාද වෙන්නවත් නඩටත්තු නඩ දාානවත් ගුුණහස්ත ඉන්සරය නඩුදාාන්නවත් නෙමේ පුළුවන් තරම් පෞජීවිතය හොඳින් ගත කරන එක තමයි හොඳ මොකද ඔබ හිතන්න ඔබේ දරුවන් ගේ අනාගතය සාර්ථකවීමට නං ඔබේ පෞජීවිතය වැදගත් වෙනවා. හැබැයි එහෙමයි කියලා දැන්දි කසා දෙයක්ත් එක්කම දික්කසාදය කියලෙකු තැතිකරලා තියනෙ මේ ගහස්තන්සනය නඩත්තු. ඒ සියරු දේවල්ොල්ට නීතියකස්සවෙලා තියෙන ජනතාවට ඒ අවශ්‍ය වෙන නිසා. ගන අවශ්‍යතාවයමජනතාවගේ අවශ්‍යතාවය අනුව තමයි නීති කියෙන එක සකස් වෙන්නේ එක නිසා මේ දේවල් ගැනත් දැනුවත්ව ඉන්න එක සහ යයුතු ආයතන ඒවස්ථාවවිදි මොකක්ද කළ යුතුවෙන්නේ මකද සමහට ගෙදර ප්‍රශ්ණයයක් තියෙනවන ජනක සමහර විට අනේ මට කාගෙන්වත් පිටරනෑ යන්න තනක්නෑ කියලා සේදදි විහානි කර කන්න තත්වයට එමනත්ත මානසික කඩා වැටීමට ලක් පෙන්න්නට පුළන් හම වවෙන්න වශනය ඔට ජීවිතේ පුළුවන් තරංකල් ඔබ එකට ජීවත්වෙලා පවල් ජීවිතය කල බ බැරිරුණන ඔබ හිස ෙට ලක් වනනක් ඔබ නොස කාරනවනට බට යන්න ආයතන සහ ගතයතු ප්‍රතිකාරම තියෙන අඒක නිසා මේ දයින් ඔබ උත්සා කරන්නට ාශ්‍යය වන්නේ ඔබ ජීවිතරය එකතු කරගත යත්තේ ම පුළුවන්තරන් හොඳේ මගේ පෞල්ජීවිතේ ගත කරනවා ැරිමුණනොත් මම නීති මේ තියන ප්‍රතිකර්ම ගන්නවායි කියන දේ ඔබේ ජීවිතරේ එකතු කරගැනීම තමයි වැදගත්වන්. හොදයි අපි සතිවන්ත වෙනවා සජීපන අබේකෝන්. ඇැ අල්දව ප තක තුවලා හම වටනා කියන කරනු කාර්ණ ටිකක් අපපිට කියයා දුන්නට මොකද නීති කියන කාරණය හැමෝර්ම දන්නේනෑ හරියට හරියට නැතුමියක නීතිය නොදනීම කියන කාරණයට කිසිම සමමාාවක් හැගෙන නමුත්ේ දෙවල් ඉග ගන්නවනේ මාධී වෙන්ට පුලුවන් අප විධ ක්‍රමතිය දැනවත්වීම ඉතාමත්ම වැදගත්යේ නිසා අපි ඒගැනත් කිය කියගමන් අපි ඇයටත් ස්තුතිවන්ත වෙන ගමන් අද දවසට සම්මාවර්ගෙන අපි ඔබට කියන්නේ. ඕනෑම ගැටලුවක දවසන් ඉවසල බැරිමතන යළිත්තිවසන්න. එහෙමත් බැරිමනාම් පමණක් නීතියේ ආධාර ප්‍රාර්ථනා කරන්න අපි ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.